වගේ ඉබ්බන් ඒ කතාව අපි කවුරුත් අහලා තියෙනවා. දැන් වත්මන් සමාජයේ ගැලපෙන ආකාරයට මේ කතාව ගැන අලුතෙන් සංස්කරණය වෙලා තියෙනවා. එකමත් එක කාලයක කැලෑවක හාවෙකුයි ඉබ්බෙකුයි හිටියා. මේ හාව ඉතා වේගෙන් එහා මෙහා දුවපැන යන අතර දකිනවා ඉබ්බෙක් බොහොම හිමින් 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 ගාට ගාට යනවා. හාව ඉබ්බට ලං වෙලා කියනවා අනේ ඔයා හරි හිමින් යන්නේ. ඉතින් කවදා ඔයා මේ පොඩි දුරක් හරි ගමන් කරලා ඉවර කරන්නද? බලන්න අර එහා පැත්තේ ගඟ උතෙන්ට යන්න නම් ඔයාට මාසයක් විතර යයි නේද? අනේ අනේ මට හරි දුකයි ඔයා ගැන. ආඩම්බරකාර ඉබ්බා ඒකට එකඟ වුණා. අනේ අනේ ඔයා හිතන්නේ මට වේගයෙන් ගමන් කරන්න බෑ කියලාද? අපි එහෙමනම් තරංගයක් තියලා බලමු වඩා වේගයෙන් කවුද ගමන් කරන්න කියලා. ආව කියනවා අපි රන් වේගයෙන් දුවන තරංගයක් තියලා බලමු කවුද ඉක්මනින්ම තරංගය කෙලවර කරන්න කියලා. ඉබ්බා කියනවා එහෙම නෙමෙයි, අපි බලමු කවුද දෙන්නගෙන් අරමුණ කරා කලින් ළඟා වෙන්නේ කියලා. ඒක තමයි හොඳම. මේ ගමන අහාවක් කියනවා හරි හරි හරි, එහෙනම් ඔයාගේ මේ කියමන වගේ බලමු. හැබැයි ඉතින් දෙකම එකයි නේද? වේගයෙන් දුවන එක නේද අරමුණට කලින්ම යන්නේ? දෙකම එකයි, කමක් නැහැ. ඔයාගේ කැමැත්ත. එහෙනම් අපි ලැබෙන සඳුදා උදේ 10ට මේ තරඟේ තියාගමු. අපි අපේ අනිත් යාළුවන්ටත් කියලා සංවිධායක කමිටුව පිහිටවලා යෝජනා කරමු තරඟේ ලැබෙන සඳුදා උදේ 10ට තියන්න. හරි නේද? එහෙනම් හරි. තරඟ දවස උදා වුණා. කැලේ සත්තු කොටම තරඟේ ගැන දැනුම් දීලා තියෙච්ච හින්දා ලොකුවට සංවිධානය කරපු තරඟය බිග් රේස් ආවයි ඉබ්බයි අතර කියලා බැනර් ගහලා ලොක්කුවට කට්ටිය එකතු වෙලා තරඟ තීරක ඇවිල්ලා පටන් ගන්න සූදානම. ආව එනවා එළියට ඇවිල්ලා කම තමයි ජයග්‍රහකයා, එද බලමු කවුද වේගෙන් දෙන්නේ කියලා හැමෝම එකතු වෙලා චියර් කරනවා ආවට. කමෝන් කමෝන් රැබිට් කමෝන් එයා කමෝන් ආවා කියලා මෙන්න එනවා. දැන් ඉබ්බා තමන්ගේ ට්‍රේනින් කාමරෙන් එළියට බලමු අද කවුද දෙනන්න කියලා. අද තමයි ආවට උගන්නන්න පාඩමක්. ආවා පාම ආඩම්බරෙන් කෝට්ටේ ගවල වීසි කරලා සූදානම් වෙන තරඟෙට ඉබ්බා දෙනවා දානවා අත. එතකොට ඉබ්බා ඒවක් කොහේ ආව කියන ඒවක් කොහේද දෙන අත. ඉබ්බා අත දහවට මහව ඇදලා ගන්නවා. අත කොහොමද මගේ වේග ස්පීඩ් එක අත අරන්ගෙන වේගෙන් මන් දුවන්නේත් ඔයාට හිතන්නවත් බෑ. ඉබ්බා කියනවා හරි බලමු හාට් ෆීලිං පොව හිතුනද එයාගේ. අරේ අහනවා ආ ඉබ්බා ආය අත දැම්මා. ආව වේගින් අත ඇදලා ගත්තා. තරඟය ආරම්භ වෙන්න ඔන්න දැන් සූදානම් වෙනවා. තරඟයට සූදානම් වෙන්න දැන් තරඟ ආරම්භක එකන විසිල ගහනවා. තරඟ ආරම්භ කරන්න සූදානම් වෙන්න සූදානම් වෙන්න විසිල ගැහුවා. තරඟ සූදානම් ඔන්නේ මා ගේට් සෙට් ගෝ වෙඩිල්ලපත් වුණා. හාව වේගෙන් පටන් ගත්ත දුවන්න. ඉබ්බා වෙඩි සද්දට බය වෙලා එක තැන කරගෙනවා. දැන් අර තරඟ ආරම්භක එකන තව වෙඩිල්ලක් තියලා ඉබ්බාගේ පිටට දුන්නද පොඩි පුල් එකක් වේගයෙන් දුවන්න. දැන් දෙන්නම දුවන වේගයෙන් දුවන හාව පුදුම වේගයකින් දුවගෙන යන්නේ. විදුලි වේගයෙන් හාව දුවගෙන දුවගෙන යනවා. කැලි සත්තු කොහොම බලන් ඉන්නවා. දුවල 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 ගිලා හපු හෙර බලනවා. අහලකවත් නැහැ. මේ ඉබ්බට චියර් කරනවා ගොළුබෙල්ල ගොළුබෙල්ල වට වෙලා චියර් දෙනවා. කමෝන් අභිහාමි කමෝන් නිභාමි කමෝන් නිභාමි ඉබ්බට කියලා ආව පොඩ්ඩක් නිදිය ගන්නවා. ගොරෝ ගොරෝ නිදි. ඉබ්බ දුවගෙන එනවා. ඉබ්බ එනවා බලනකොට ආව නිදි. හොඳ වැඩේ මෙයාට නිදි මසේද නේද? ඉමීන් සද්ද නැතුව වේගෙන් ඈතට කකුල් තියලා හාව පහ කරනවා. නැවත වේගෙන් දුවගෙන යනවා. වේගවත් ගමනෙන් ඉබ්බ දුවගෙන 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 ඈ ගමන යනවා. ආවත් හැරුණා බැලුවා
ඉබ්බ පේනතක මන මෙයා එනම් දුවන නේ දුවලා බලමු එනම් අපි යාම ඉබ්බ ඈත යනවා දැකලා හිටන් අපි බලමු කවුද දිනන්නේ කියලා තව පාරක් දෙනවා තව පොඩ්ඩක් ගිහිල්ලා හිටන් දුවගෙන 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 එනවා ඉබ්බ එක තැන කරගෙන වේගය වැඩි වෙලා ඉබ්බට දරා ගන්න බැරි තරම් වේගයක් ඇවිල්ලා ඉබ්බ එක තැන කරගෙන පස්සේ ඉබ්බ නැගිටලා ආපහු ගැලවිච්ච තොප්පිය දාගෙන එහෙම නැවත වේගෙන් ඉබ්බ දුවගෙන දුවගෙන යනවා මේ අතර ගර්ල්ස් ස්කූල් එක ළඟින් පාස් වෙනවා එතකොට තරුණ පැටික්කියු ටික තාපොඩ් නැගලා එන්න ආව දුවගෙන එනවා ගෑනු ස්කෝයිල ගෑවට ඇවිල්ලා බොහොමත් උජාරුවට ඩාන්ස් එකක් දාලා බලනවා අද අපි ලොකු රේස් එකක් යන්නේ ඉබ්බ කොහෙද අපිත් එක්ක යන්නේ හනි අපි හා මල්ලි දුගන හරි ලස්සනයි බලන්න ගිය ගියත් කර කොමල කර කර හපටි කියෝ ටික බලන් ඉන්නවා දැන් උනේ ඉබ්බ වේගෙන් ආපහු හව පවුරගෙන ගියා පවුරගෙන යනවා අර උරතල් විදියට hina වෙවි මේ ඉන්න හපටි කියෝ දිහා බලාගෙන උජාරුවට හාව තවත් සෙල්ලම් කරනවා ඉබ්බ මේ අතර තමන්ගේ ගමන තමන් යනවා වේගයෙන් බලාගෙන ඌ දැන් ඉබ්බ දුවගෙන යනවා තාම හාව ගෑල් ළමයි ගාව ගෑම් ළමයි සිටි ගාව පැටික්කු ළඟ ඉනා වෙවි උජාරු කරනවා එයා කොහෙද අල් දුවන්නද මාව පිසර කරලා බලමුක එයා කොච්චර ඉදිරියෙන් ගියත් මං එයා වල්ලන හැටි කියලා හිටන් මම තමයි මේ කැලේ වේගෙම දුන එක්කෙනා කියලා නැවත වේගෙන් දුවගෙන යනවා ඉහළ පෙර වැඩ දාන්න හදනවා ඊතලේ හම්බුණා දැන් ඊතලේ අරගෙන ගහයි තියෙන ඇපල් ගෙඩියකට විදිනවා විදලා හිටන් ඊතලේ ගිහිල්ලා ගෙඩිය ගාවට යන්න කලින් මෙයා ගිහලා ගෙඩිය කඩා ගන්නවා ඊතලේ වේගෙට අතර වේගයෙන් මන් දුවනවා බලන්න කියලා හරි hina අර පැටික්කයන්ට දැන් හාව දස්කම් පෙන්නලා තා හා බලහෙන්න එපා බලහෙන්න එපා මගේ වික්‍රම තව ඉවර නෑ කියලා තවත් සෙල්ලම් ටිකක් දානවා වව් හාව තියෙන ඔක්කොම යාගේ වික්‍රම පෙන්නනවා වේගෙන් කරකවනවා එක එක දේවල් දැන් ඔන්න නැවත වේගෙන් දුවගෙන එනවා ඇවිල්ලා බලනවා මන්න බෝල බැට් එකකට පයින් ගහලා උඩ දාලා කරකවලා තව සෙල්ලම් දානවා වේගෙන් නැවත දුවන් එනවා අබ්බයි බයි ගමන යනවා මේ දුබුත් දන්නේ නැති විදිහට ඉබ්බයි තමයි ගමන යනවා හානි ඔයා ඉක්මනින් දුවන්න පරාද වී පරාද වී හා බයන්නේපා මාම කොහොම කරා තන්දිමේ ජයග්‍රහකය මමයි බාන බලන්නකො හා වගේ වැඩ කැරි ටික ඔව් එයා දැන් බෝලේ අනිත් පැත්තට ගහනවා බෝලේ එහා පැත්තට යන්න ඉස්සෙල්ලා මෙයා දුවගෙන ගිහලා එහා පැත්තෙන් බෝලට නැවත ගහනවා මෙහා පැත්තට බෝල එන්න කලින් එයාම ඇවිල්ලා නැවත ගහනවා අනිත් පැත්තට පුදුම සෙල්ලම් ටිකක් දාන්න තමන්ගේ වේගය පෙන්වන්න ආවා මහා කයිවාරු කර කෙරුම් කාර්ය ඔක්කොම වැඩ කැලි ටික තරුණ හා පැටික්කෙන්ට පෙන්වනවා ආවට කිව්වොත් එහා පැත්ත බලනවා මෙහා පැත්ත බලනවා බෝල එහා පැත්තට යනකොට මෙයා දුල ගිහලා එහා පැත්තෙන් ආවද බෝලට මෙහා පැත්තට ගහනවා මෙහා පැත්තට දුවන එල්ලනවද බෝලට යාම ගහනවා දෙන්නෙක් නැතොත් තානේ මුදෙනවා සෙල්ලම ෂා කොහමද මගේ වැඩ කිඩ දැන් මේ අවසාන තරගයේ අවසාන නිමා වෙන තැනට ඉබ්බ ළඟා වෙනවා හා බලනවා ආ තරංග ඉවරෙන් නැගි වගේ ඉන්න මම දෙන්න වැඩේ කියලා දෝගෙන් මේක දෝන දෝනවා ඉබ්බ දුවගෙන දුවන දුවගෙන එනවා දැන් තරංග අවසන් ඔන්න බොහොම කිට්ටුයි කට්ටිය චියර් කරනවා කමෝ නිබ්බා කියලා තරංග කෑ ගහනවා හව පිටිපස්සෙන් එළගෙන එනවා වේගයේ පුදුම විදියට ධර්ම විදියට වැඩි කරගෙන එනවා ඒත් ඉබ්බ පුළුවන් තරම්ම හයියෙන් වේගයේ වැඩි කරගෙන ඉබ්බගෙත් වේගයේ වැඩි කරගෙන ගිහලා අන්තිමට බෙල්ල දික් කරලා තරගයේ අවසාන නූල දිට ඔරුව ගාවනවා ඒ අසලින්ම හව තරගේ නිමා කරන නමුත් ජයග්‍රහකයා ඉබ්බවත කට්ටිය උඩ දාලා සෙල්ලම් කරලා වීරයා ජයග්‍රහකයා බෙස්ට් රනර් ඉස් ද ඉබ්බා කියේ කට්ටිය චීර් කරනවා ඉබ්බට ඉබ්බගේ තරගේ සංවිධායක කමිටුව කුසලාන පිරිනමීමේ සවය පැවැත්තුවා ඉබ්බට තබු පෙළුම් පිරිනැමුවා මගේ හිතේ කිසිම කහටක් නැහැ ඔබ ගැන අපි දෙන්නම දැන් මීට පස්සේ තවත් හොඳ යාළුවෙක් වෙමු කියලා යෝජනා කරා.
ගන්න පුළුවන් ආදර්ශය තමයි සෙමින්හා ස්ථාරව පවත්වාගෙන යෑම හොඳයි කියන එක. මෙහිදී පරාජය වුණ හාව කල්පනා කරනවා පරාජයට හේතු මොනවද කියලා නොසලකිල්ල අඛණ්ඩව පවත්වාගෙන නොයාම හාව යෝජනා කරනවා දෙවෙනි තරඟේ තියන්න. මෙහිදී හාව ඉතා කල්පනාකාරීව තරඟයට සූදානම් වෙනවා. කතාවේදී හාව ඉතාම වේගයෙන් මොනවාත්ම දෝගන ගිහිල්ලා දිනුම් කනවා ඉතා ඉක්මනින් පසු කරා. හාව ඊට වඩා සැතපුම් ගාන පිටපස්සෙන් තමයි තරඟය අවසන් කරේ. මේ අවස්ථාවේ අපිට ගන්න පුළුවන් ආදර්ශය තමයි සෙමින් සහ අඛණ්ඩව පවත්වාගෙන යෑම හොඳයි. හැබැයි වේගවත් සහ ස්ථාරව පවත්වාගෙන යෑම වඩා හොඳයි. මේ නිසා ආයතනයක සේවක දෙදෙනෙක් ඉන්නවා නම් සෙමින් සහ ස්ථාවරව විශ්වාසනීයත්ව වැඩ කරන කෙනා හොඳ වුණත් වේගවත් සහ අඛණ්ඩව වැඩේ පවත්වාගෙන ගිහිල්ලා ඉක්මනින්ම කරන කෙනා වඩා දක්ෂයි. ඉහළ කළමනාකරණයට ඔහුගේ දක්ෂතා හැකියා දැකලා පෙනිලා ආයතනයේ උසස් වියමුලට වඩාත්ම ඉක්මනින් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ වේගවත් සහ අඛණ්ඩව පවත්වාගෙන යන සේවකයාගේ කාර්යභාරය තමයි. දෙවෙනි තරඟේ ජයග්‍රහණය කරපු හාව පීතින් උද්දාමයලා උඩ පනිනවා. සංග්‍රහයක මණ්ඩලයක් ඇස්සලා කතා කරනවා. දැන් පළවෙනි තරඟේ ජයග්‍රහණය කරා ඉබ්බ, දෙවෙනි තරඟේ ජයග්‍රහණය කරා හාව. දැන් අපි කොහොමද වඩාම දක්ෂ තෝරන්නේ? මේකට වඳුරු හාමිත් ගහක උඩ ඉඳලා සම්බන්ධ වෙනවා. දෙන්නම දැන් සමසම තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් කොහොමද අපි ඉතින් වඩාම දක්ෂ තෝරන්නේ කියනකොට ඉබ්බ යෝජනා කරා ගමන් මාර්ගයක් තුන්වෙනි තරඟේ තියන්න. දැන් තුන්වෙනි තරඟයක් සූදානම්. තරඟේ පටන් ගන්න සුද් මේ සංඥාව නිකුත් කර තරඟේ පටන් ගත්ත හාව जिस रास्ते से पहाड़ी पर जाना है वहाँ नदी आ जाती है और गोश नदी देख रखा जाता है। गंगा तीन बहुत देख कर इतने नतर होना कल्पना करो ඉබ්බගේ කපටි වැඩි ගඟක හරස්සන පාරකින් තමයි මේ තරඟේ යෝජනා කරලා තියෙන්නේ. කපටිකම මට ගඟේ පීරන්න බෑනේ. ඉබ්බාව ඉබ්බවිල්ලා ගඟෙන් එහා පැත්තට පීරන්න ගිහිල්ලා දී පාර් කරකේ ටටා කියලා ආපු හැරලාවිල්ලා කියනවා කොහොමද ජයග්‍රහණය කරාද ඔයා? දැන් මම තරඟේ එහා පැත්තට ගිහිල්ලා දිනුම් කනුවරක් ගිහිල්ලා මේ ආපහු ඇවිල්ලා ආවේ. ඔයා තේරුම් ගත්ත නේද? දැන් උපක්‍රමශීලී වුණොත් එහෙම තරඟයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔයාට වඩා ඉබ්බා කියන එකේ ස්ලෝ වුණාට හිමි වුණාට තරඟ ජයග්‍රහණය කිරීමේ අරමුණ කරා ළඟා වීමේ ඉක්මන් ගතිය අපිට තියෙනවා. හාවයි ඉබ්බයි දෙන්නාටම වනවන තරඟය දිනන්න එකපාර දෙන්නම. දැන් අපිට බැරිද අපි හොඳම නිපුණතා පාවිච්චි කරලා තරඟය දිනන්න? ඉබ්බ හෙව්වා. එතකොට රිප්ලයි උත්තරය දෙනවා. හාව ඇයි බැරි? මම මේ ගොඩබිම දුන්නකොට ඔයා පිටුට තියාගෙන දුවන්න. එහෙනම් ඉතින් පීනකොට මං ඔයාව පිටුට තියාගෙන පීනන්නම්කෝ. මේ ඉබ්බ පිළතුර දුන්න. දැන් ඔන්න එහෙමනම් කණ්ඩායම ක්‍රියාවක් වශයෙන් තරඟය පැවැත්වීමට දෙන්නාම එකඟ වෙලා හිටන් තම තමන්ගේ කොටස් ඉටු කිරීමට පොරොන්දු වුණා. දැන් එහෙමනම් ගොඩ බිමේ තරඟය ආරම්භ කරන අවස්ථාවේදී හාව ඉබ්බව කරේ තියාගෙන තරඟය ආරම්භ කරන ස්ථානයට ආවා. දැන් ඔන්න තරඟය ආරම්භ වුණා. තරඟය ආරම්භ වෙලා දැන් ඔන්න හාව දුවනවා ඉබ්බව කරේ තියාගෙන. මේ විදිහට දෙන්නම ගඟ ළඟට ආවා. ගඟ ළඟට ආපුවාම පොරොන්දු වෙච්ච විදිහටම ඉබ්බ හාවව ගත්ත කරට අරගෙන පීනන්න පටන් ගත්තා. දැන් දෙන්නම පීනගෙන යනවා. දෙන්නම පීනගෙන යනවා. එක්ලා චලෝ එක්ලා චලෝ එක්ලා චලෝ එක්ලා චලෝ රි যদি তোরে দক্ষিণে কেউ না আছে তবে একলা চলো রে
যদি তোর দক্ষিণে কেউ না আসে তবে একলা চলো রে। আহা ও পিটি ত্যাগন মেয়ে দিহেটে তপীর্ণ গমন লাসনট সিন্ধুয়াক ত্যাগনে এনো বহুমা সাতুটিং হাওয়াত পিটুটি ইঁদগেন ইব্বাগে তারেট সিন্ধু ত্যাগন গঙ্গারা ඊළඟයි කොට ඉවරට කොට වුණා දෙන්නම් දැන් දෙදෙනාම ගඟෙන් නෙගොඩ ආව ඉබ්බව කට අරගෙන ඩයග්‍රාහි අවසානේ දක්වා ගමන් කරා සංවිධායක කණ්ඩායම බලන් ඉන්නවා දෙදෙනාම එකට සරගය අවසන් කරලා මුංක ළඟට එනකන් දැන් දෙදෙනාම එකිනෙකාට සුබපතලා හිටන් කණ්ඩායම හැංගීමෙන් මුළු තරගෙම අවසන් කරලා දෙදෙනාම ජයග්‍රහණය කරලා සතුටු වුණා තමන්ගේ හොඳම නිපුණතාවට අපි කියනවා කෝ කොම්පටෙන්සි කියලා තමන්ගේ හොඳම නිපුණතාව කෝ කොම්පටෙන්සි වලින් යම්කිසි කාර්යයක් කිරීම ඉතා හොඳයි නමුත් යම්කිසි කාර්ය වැඩක් ගත්තාම මේ වැඩේ අධීර කීපයකට කඩා ගන්න පුළුවන් ඒ අධීර කීපයේදී සමහර අධීරවල සඳහා තමන් ඒ සඳහා හොඳම නිපුණතාව නොදක්වන්න පුළුවන් තමන් සමහර අධීරවන්ට හොඳම නිපුණතාව දක්වනවා සමහර කොටස් වලට හොඳම නිපුණතාව පෙන්වන්නේ නැහැ මේ වෙලාවේදී අර එක් එක් අධීරවල හොඳම නිපුණතාව තියෙන අයන්ට ඒ කොටස් ටික කර බාර දීලා කණ්ඩායමක වශයෙන් වැඩ කරන්න සැලසුවොත් එහෙම තනි තනියම තමන් සම්පූර්ණ වැඩ කරන්නට වඩා ඉතා ඉක්මනින් මෙහෙම සඵලදායි ලෙස වැඩේ අවසන් කරන්න පුළුවන් ඵලදායිතාවත් වැඩි වෙනවා ඉතින් මේ කතාවෙන් අදහස ඉස්මතු වෙනවා වගේම ආවගේ ඉබ්බගේ කතාවේ තේරුම් ගැන තව එකක් තමයි පරාජය වීමෙන් තමන් ඒක වැඩේ අතාරින්න අරගයි තමන් නැවත නැවත උත්සාහ කරනවා හැබැයි උපාය මාර්ග වෙනස් කරලා දැන් උදාහරණයක් වශයෙන් තමයි ඉබ්බා තේරුම් ගත්ත පාරේ දුවල කවදාවත් හරියට හාවව පරද්දන්න බෑ ඒ නිසා එයා මොකද උපාය මාර්ග වෙනස් කරලා තරහය තීරණය කරගත්ත ගඟක් මැද්දෙන් යන්න පාරේ දුවනකොට හොඳම ප්‍රතාව දක්වනවා ආව දී යනකොට හොඳම නිපුණතාවක් පෙන්වනවා ඉබ්බා ඒ නිසා ඉබ්බා තුන්වෙනි තරයේ දයග්‍රහණය කළේ ගඟ හරහා පීනන්න යෝජනා කරගෙන ඒම කියලා එයා තුන්වෙනි තරගයේ ජයග්‍රහණය කරා ඒ නිසා තමන් කරන්න ඕන ප්‍රතිවාද විරුද්ධ වැඩ කරන එක නෙමෙයි අවස්ථාවට එරෙහි වැඩ කරන එක ඒක හොඳ ආදර්ශයක් මේ කතාවෙන් ගන්න පුළුවන් අපේ සාමාන්‍ය ජීවිතෙත් මේ විදිහට තමන්ගේ ප්‍රතිවාදයට විරුද්ධ වැඩ කරනට වඩා අවස්ථාවට විරුද්ධ වැඩ කිරීමෙන් සාර්ථක ඵල නෙලා ගන්න පුළුවන් මේ කතාවෙන් ඒ අදහස හොඳට ඉස්මතු වෙලා පේනවා ඒ වගේම කොකාකෝලා කම්පැනියේ මේ නිෂ්පාදන සහ විකිණීම් ප්‍රවණතාව අඩු වෙන බව ඒකේ හිටපු අධ්‍යක්ෂවරු තේරුම් ගත්තා. මේ සඳහා රොබර්ටෝ කියන ප්‍රධාන විද්‍යාංග නිලධාරියා පත් කරපුවම එයා කල්පනා කරලා බැලුවා පෙප්සි කෝලා දැන් ඒගොල්ලන්ගේ වෙළඳාම් වැඩිවීම වැඩියෙන් අත්පත් කරගෙන තියෙනවා. මේකල කල්පනා කරා මොකද මේක කරන්න දැසම එකයි මේ වෙළඳාම් වැඩිවීම පෙන්වන්නේ. වැඩි හරියක් දැන් පෙප්සි කෝලා අරගෙන මෙයා කල්පනා කරලා පෙප්සි කෝලා වලට එරෙහිව වැඩ කරනවට වඩා වෙනත් මාර්ගයක් උපාය මාර්ගයක් නැද්ද කියලා බලන්න කතා කරා එයාගේ විද්‍යාඥ ධර්ම කතා කරලා කෝ හොයාගෙන ඉන්න ඇමරිකාන් ජාතිකයෙක් දවසකට දියර අවුන්ස කීයක් බොනවද කියලා අරගොල්ල හොයාගෙන ආවා දවසකට අවුන්ස 14ක් බොනවයි කියලා ඊට පස්සේ බැලුවා හැව්වා බලන්න ඒ අවුන්ස 14 කොකා කෝලා හරි පෙප්සි කෝලා හරි අවුන්ස කීයක් බොනවද කියලා ඒගොල්ලෝ ඒ සොයා ගැනීමත් සොයාගෙන ඇවිල්ලකව සමහර අය මේ අවුන්ස 14 අවුන්ස 2 එක්ක කොකා කෝලා හරි පෙප්සි කෝලා හරි දෙකම හරි බොන්නේ අනිත් අවුන්ස 12ම බොන්න වෙන වෙන දේවල් කියලා පස්සේ මෙයා කල්පනා කරලා හොයාගත්තා එහෙනම් අපිට කියන්න පුළුවන් මිනිස්සු අවුන්ස 12ක්ම බොන්නේ කෝපි කිරි පළතුරු ජූස් වගේ දේවල් අපි එහෙමනම් කොකා කෝලා කම්පැනි තරම් කරන්න ඕන අර අවුන්ස 2ක් බොන පෙප්සි කෝලා කට්ටිය ගැන නෙමෙයි අපි තරම් කරන්න ඕන පෙප්සි කෝලා එක නෙමෙයි කිරි පළතුරු බීම වගේ දේවල් වලට කියලා හිටන් එයා යෝජනා කරා පාර හැමතැනම හයි කරන්න වෙන්ඩින් මැෂින් ඒ වෙන්ඩින් මැෂින් තිබහකාව කෙනෙක් සල්ලි දාලා ඉවලේම වෙන්ඩින් මැෂින් මෙන් කොකා කෝලා එකක් බොනවා පෙප්සි කෝලා වල වෙන්ඩින් මැෂින් නැහැ ඒ නිසා නැවත කොකා කෝලා කම්පැනි වලදාම වැඩි වුණා ඒ වගේම මේ කතාවන් අපිට ඉගෙන ගන්න පුළුවන් අපි කිසිලක් අතරින් නරකයි දිගටම කරන් යන්න ඕන හිමින් සහ ස්ථාවර බව හොඳ වුණාට වේගවත් බව සහ අඛණ්ඩ බව වඩා